අයිබෝවන්දරුවනේ ෆියුෂන් රොටෙල් කිව්වෙ බඩ වියට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම සීලෝ මිෂන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඕගොල්ලන්ට ෆියුෂන් රොටෙල් කිව්වෙ බඩ විය හරහා ලබා ගන්නට පුළුවන්. ඒ වගේමයි ඒ විෂයන් වලට අදාළ සීලුම්ම වීඩියෝ නරඹන්නත් ඔයගොල්ලන්ට දැන් ෆියුෂන් රොටෙල් කිව්වෙ බඩ විය හරහා පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 9 ශ්‍රේණියට අදාළ වෙච්ච තවත් එක් පාඩමක් පිළිබඳව. अभी बलमु ये मुखद शैलीगत नाट्य रस विधिमुखीन पाडम मेक अभी कथाकर बलम को उगुल नाट्य मनोदी नाट्य बलतीन अनेट समहरेवा गुडाकिदाकिनी स्वाभाविकुक्त नाट्य अभी स्वाभाविकेन उब्बटकीय इवगेम शैलीगत नाट्य बलन भूम्यात्म अडुई शैलीगत नाट्य मुनवदील अभी कथाकर නාට්‍යවල තියෙනව දරුවනේ නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී කියන නාට්‍ය වර්ග දෙකක්. ලෝක ධර්මී නාට්‍ය කියලා කියන්නේ ස්වභාවිකත්වයෙන් යුක්තව ඉදිරිපත් කරන නාට්‍ය. ඒ කියන්නේ දැන් සාමාන්‍ය විදිහට කතා කරන ඒ වගේ දෙබස් එහෙම දෙබස් තීර රචන සාමාන්‍ය දැන් මේ කතා කරන විදිහට වගේ ඉදිරිපත් කරන ඒවට තමයි ලෝක ධර්මී නාට්‍ය කියලා කියන්නේ. මට උදාහරණ කිහිපයක් ඔයගොල්ලන්ට පෙන්වන්න කරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි එක උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් කැලණි පාලම. කැලණි පාලම කියන්නේ පැරණි නාට්‍යයක්. කැලණි පාලම කියන නාට්‍ය. ඊළඟට දෙවෙනි එකට අපිට ගන්න පුළුවන් කපුටු බෝ කියන නාට්‍ය. කපුටු බෝ. තුන්වෙනි එක මට හඳුන්වන්න පුළුවන් ඕගොල්ලන්ට කකුල් හතරේ ඉලන්දාරියා. කකුල් හතරේ ඉලන්දාරියා කියන නාට්‍ය. තවත් නාට්‍ය කිහිපයක් තියෙනවා. නමුත් අපි ලෝක ධර්මී නාට්‍ය වලට මම මේ නාට්‍ය පිළිබඳව විතරක් ඔයගොල්ලන්ට උදාහරණ කිහිපයක් කිව්වේ. ඒ වගේමයි අපි බලමු නාට්‍ය ධර්මී. නාට්‍ය ධර්මී කියන්නේ ලෝක ධර්මී වලට වඩා බොහොමයක්ම වෙනස් වෙච්ච නාට්‍ය. ඒ කියන්නේ මේ ශෛලිය කියන්නේ නාට්‍ය ධර්මී නාට්‍ය වලට තමයි කියන්නේ ශෛලිගත නාට්‍ය කියලා. නාට්‍ය ධර්මී නාට්‍ය මොනවද කියලා දැන් අපි මම ඔයාලට උදාහරණ කිහිපයක් ලියන්න. නාට්‍ය ධර්මී වලට සිංහබාහු නාට්‍ය. සිංහබාහු සිංහබාහු නාට්‍ය. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් මනමේ. මනමේ කියන නාට්‍ය. ඊළඟට තුන්වෙනි එකට අපිට ගන්න පුළුවන් බෙරහඬ කියන නාට්‍ය. මේ නාට්‍ය වලට වඩා මේ නාට්‍ය වල සුවිශේෂයක් තියෙනවා බොහොමයක්ම. එකක් තමයි ඔයගලන්ට මෙතන පේනව ඇති සාමාන්‍යයෙන් නාට්‍යයක දකින්න තියෙන කියන ශෛලිගත නාට්‍යයක දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණ ගණනාවක් තියෙනවා දරෝනේ. අපි ඒ වගේ ඒ කියන්නේ සිංහබාහු නාට්‍යයේ පුංචි කොටසක් ඉස්සෙල්ලා නරඹලා ඉමු. දැටි සොවින් ගොස නගයි වඩපෙත කර දදොරෝ බිඳලා හොඳයි. ඒ වගේම දැන් ඔයාලා දැක්කනේ ඒකේ කොහොමද නාට්‍ය තිබුණේ කියලා. ඒකෙදි දකින්න තිබ්බා ඔගොල්ලන් දැනකොට මේ වගේ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේමයි කතා කරන විලාශය, කතා කරන විලාශය රිද්මයානුකූල බවක් තමයි ගන්නෙ. නිකම්ම නිකං අපි මේ දැන් කතා කරන විදිහට කතා කරන්නේ නැහැ. ඒ වගේමයි ගීතය කියන එක මුළු නාට්‍ය පුරාම ගලාගෙන යන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
පූරක කෙනෙක් ඉන්නවා සංගීත කණ්ඩායමක් දකින්න තියෙනවා ඒ වගේමයි ඇඳුම් පැළඳුම් වල සුවිශේෂත්වයක් ගන්නවා ඒක හේතුව තමයි ශෛලිගත නාට්‍ය වල ඒ අවශ්‍ය චරිතය ගොඩාක්ම උලුප්පා පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ එහෙමනම් අපි එකින් එක බලමු දැන් මේවා ශෛලිගත නාට්‍ය දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණ ටික ඊටත් කලින් අපි පොඩ්ඩක් හිතමු මේකෙදි සාමාන්‍යයෙන් පසුබිම වේදිකාවේ පසුබිම නිර්මාණය කර පසුතලයේ නිර්මාණය කිරීමේදී ප්‍රේක්ෂකයාට හිතා ගන්න පුළුවන් විදිහට තමයි ඒ කියන්නේ මනෝමයින් හිතා ගන්න විදිහට ඉතා සරලව තමයි පසුබිම පසුතලය නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අපි බලමු ටිකින් ටික ශෛලිගත නාට්‍ය තුල දකින්න තියෙන කලාත්මක පැත්තෙන් අපිට දකින්න තියෙන චිත්‍ර විෂය හදාරන දරුවන් වෙනුවෙන් දරුවෝ දැනගත යුතු කලාත්මක පැත්ත මොනවාද කියලා. මේකෙදි අංග රචනය ඒ කියන්නේ ශෛලිගත නාට්‍යවල අංග රචනය කියන අංග රචනය කියලා කියන්නේ පුතේ වේශ නිරූපණයට. වේශ නිරූපණය කියලා කියන්නේ චරිතයට අදාළව නිර්මාණය කරනවා කියන්නේ ඒ චරිතයේ අදාළ භූමිකාවේ ගති ලක්ෂණ මතු කිරීමට අවශ්‍ය වන රැවුල කොන්නේ ඒ වගේම කියන්නේ මුහුණු පාට කරන එක අන්නේ දේවල් තමයි දකින්න මේ අංග රචනයෙන් සිද්ධ කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ ඉන්නේ සිංහබාහු නාට්‍ය සිංහබාහු චරිතය. මේ ඉන්නේ සිංහබාහු. මේ සිංහයාගේ චරිතයේ තමයි සිංහබාහු නාට්‍ය තමයි මේ බාහු නාට්‍යයේ नाट्य मेक मेक मनमे नाट्य मनमे नाटके तमय मे मेती मनमे नाट्य वैदि राजुगे चरते मेती सिंहबाव नाट्य सिंहागे चरते दे मेके पेन्नुम करला तीनो कोहुमद मेगोलंगे मे शरीर लक्षण पेन्नुम करला तीन कियला वाला पेनमेती मुहुने स्वभाव कोहुमद पेन्नुम करला तीन मुहुन पाठ करला तीनवा टीका पेडिपुर उलुप्पा दीमाय सिद्धकरा आगे वैद्यराजर अंगे नपुर गति पेन्नुम करा हेम मुहुन पाठ करला पेन्नुम करला तीना मिथन दी तो वाला पेनमेती मे सिंह आगे तीन केशर इसर हाट कोंडे दाल तीन सिंह आगे गति लक्षण गण केशर दिन कोंडे दाल तीन पाट खा पाटट वगे इवागे मे नियपोत नियपोत उल्वेलाइन विधि हेट तमाय मेम दाल तीन मिन्न मेम तमाय चरती अदाल भूमि कावट गेलपिन गति लक्षण गणी गति लक्षण पेन्नुम करान सलकुन किरीम तमाय सलकुन वेंदीम तमाय मेकेदी अंगरचने सिद्ध कराने इलांट मेक पेनवा कोंडे वेनम तीनवा पसी रवल को दाल मे वधि राजुड़वा कोंडे वेनम दाल तीन इवा मैं सिंह चरते निरूपणे किरीमेदी इतने कोंडे विशेष वेनम दाल तीन अनेक दम्मा अंग रचने वेश निरूपणे कीला की अंडी इलांट अभी बलमु मेके दिन तीन रंग बांड मुनवाद रंग बांड कीला की अंडी रंग बांड किलकियानी मे चरीतीट अदालवेन मेघुल भावताकर आंपन्न वेल्ट मिथन पेनमेति पलिहक मिथन तीयन ईट पास मिथन तीन अदुनु मेन मेम तमय रंग बांडवेन चरीतीय तवटिका इस्मतु करलागुल भावताकर गण देवल तमय मे रंग बांड विधिट भावताकराने पेहदरी ने मिथन इन्नवा मनमे रजु सह इलांगट वैदि रजु इन मे मनमे कीन नाट्य मेकेदी मे रंग बांड विधिट मिथन मे ईतल विधन दूना मेम गिलहर दागन तीन पिटिपास ईतल तीन इलांगट मे पत्ते मिथन मे कड़ीट कड़वाक्यलांग तीन इलांगट मिथन वेलुहाम पेनवा मे मुनाद पलिहांदेन मेन मेम तमाय रंग बांड विधिट भाविता कराने ඊළඟට රංග වස්ත්‍රාභරණ රංග වස්ත්‍රාභරණ කියලා කියන්නේ ඒ චරිතයට අදාළ වුණු ඔටුනු ඊළඟට මාල වලලු ඒ වගේ ඒවා තමයි රංග වස්ත්‍රාභරණ කියලා කියන්නේ. දැන් මෙතන ඉන්නේ මනමේ කුමාරයාට එක චරිතයක නිරූපණය කිරීමේදී
निर्माण करतीन पाट पेन मे कुमार फलंदगन इनमा माल ईट पास बेलट दीन माल इलांट अत्वालू इलांट ओटूल ये देवल तमाइ मेघ रंग वस्त्राभरण विद्यट हनुमान तीन ओपल दवा रंग वस्त्राभरण की आने मुनाद रंग भाण्ड की आने मुनवाद अंगरचने की आने नेता वेश निरूपणे की आने मुनवाद कीला शैलीगत नाट्यवेदी इवटिका वेडिपुर उलुपादेक्पी मग तमाय सिद्धकरा मुखद अभी दवा सामान्य नाट्यवेदी मे वगे देवल अभी अंदिंदने वगे मुहुने अर वगे गुडा विधि अट चरित इसमेल हूंगा इरी हेमन है ये इतकोट शैलीगत नाट्य हिमनता नाट्यधर्मी नाट्यवल तीन सुविशेषत्व तमेक ईलंगट अभी बलमु ये नाट्य तुनक तीन लक्षण मे तीन सिंह बाहुनाट्य मे तीन मनमे नाट्य मेतन तीन बिहंडकन नाट्य मे नाट्य तुनकते मे की तीन विशेष लक्षण मतक त्यागोनी ईलंगट ఏవా మొనవంద కేల అందునగిన తీయన్న తోని మే తీయన్ని మనమే మే బెరహండ కేన నాట్య మే హమేకి మోగుల్లంట పేనమేతి స్వభావికత్వేన్ ఒబ్బట గిహిల్ల తవ వెడిపుర పెన్నుం కర్ల తీనో మే హెడతల ఏవగేమ एदूम पेलदूम हे हेमद आत्म मेन मेट तमाइ धरवनी ओगोलो शैलीगत नाट्येक जनगा नोने वाले इसल नरंबू नाट्य तुल ओगोल नाट्य कोटस तुल ओगोल दकी रिद्म्यानुकूल गमनकरण रिद्म्यानुकूल दिबस भाविताकरण विधि इट पासे रिद्म्यानुकूल दिबस भाविता किरीम इलांगड़ पूरक किने किन्नवा एवागेम अरवागे సంగీత కండాయం అక్కిన్నవా ఈ సీలు దేవాల్ ఇతామాత్మ రిద్మ్యానుకూలవ గలాగిని అన్న ఆకారే నిర్మాణే కిరీమ తమై శైలిగత నాట్యక దక్కిన తీన సువిశేషీ లక్షణ మే మెన్న మే కివ్వ టిక తమై దరోనే వాళ్ళ సీలు దినామ మతక తీయాగిన ఇన్న టోనే హిమనా అపి తవత్ పాడమకిం ఈలంగ వీడియో ఎకీది మునగ హెము ఐ బోవన్.